අයිබෝ ඉතින් අපි තවත් වීඩියෝයක් කරන් ආව ඔයාලට කියලා දෙන්න ඩයෝඩ ගැන එක දිශාවකට විතරක් විදුලිය ගලාගෙන යාමට ඉඩ දෙන උපකරණයක් විදිහට තමයි අපි ඩයෝඩ හඳුන්වලා දීලා තියෙන්නේ. ඒක ඔයාලට මෙතන සිම්බල් එකෙන් පේනවා ඇති මේ දෙක තමයි ඩයෝඩ එක පරිපථයක සඳහන් කරන සිම්බල් එක. ඒ වගේම ඩයෝඩ එකක් ගත්තාම මේක සිලින්ඩරාකාර හැඩයක් ගන්නවා. මේ හැඩය අරගන්නකොට එක පැත්තක තියෙනවා ස්ට්‍රිප් එකක්. මේ ස්ට්‍රිප් එකෙන් කියවෙන්නේ මේ පැත්ත තමයි කැතෝඩ් අග්‍රය වෙන්නේ මේ ඩයෝඩේ. එතකොට අනිත් පැස නිකම්ම ඇනෝඩ් අග්‍රය බවට පත් වෙනවා. ඉතින් ඇත්තටම ඇනෝඩය කියලා කිව්වොත් එහෙම අපි කියන්නේ පොසිටිව් එක කැතෝඩය කිව්වොත් එහෙම ඍණ අග්‍රය විදිහට තමයි අපිට සලකන්න පුළුවන්. ඉතින් මේ ඩයෝඩ කොහොමද හැදිලා තියෙන්නේ? මේක P වර්ගයේ සහ N වර්ගයේ අර්ධ සන්නායක වල එකතුවක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ විදිහට ගත්තොත් එහෙම P වර්ගයේ සන්නායක ගත්තොත් එහෙම P වර්ගයේ සන්නායකක තියෙන්නේ වැඩිපුරම තියෙන්නේ සිදුරු. ඒ වගේම N වර්ගයේ සන්නායකයක් ගත්තොත් එහෙම අර්ධ සන්නායකයක් ගත්තොත් ඒකේ තියෙන වැඩිපුරම ඉලෙක්ට්‍රෝන. එතකොට ඒ දෙක සම්බන්ධ කරගත්තට පස්සේ අපිට මේ ආකාරයෙන් ඩිප්ලේෂන් රීජන් එකකුත් දැක් වෙනවා. ඉතින් මේ ඩිප්ලේෂන් රීජන් එක නිසා මෙතන යම් ප්‍රතිරෝධයක් ඇති වෙනවා. එතකොට මේ ප්‍රතිරෝධයේ බින දමාගෙන ධාරාවක් මේක හරහා ගමන් කරවීමට සැලැස්වීම තමයි අපි ඇත්තටම ඩයෝඩ එකදී සිදු කරන්නේ. හරි අපි බලමු එතකොට ඩයෝඩ වර්ග මොනවද තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපේ ඉලෙක්ට්‍රොනික ලෝකයේ ඍජු කාරක ඩයෝඩ, සෙනර් ඩයෝඩ, ආලෝක විමෝචක ඩයෝඩ, චෙරි කැප් ඩයෝඩ, ෆොටෝ ටයිප් ඩයෝඩ මේ ආකාරයෙන් ඩයෝඩ කිහිපයක් අපිට හම්බ වෙනවා. ඉතින් මම මේ ඩයෝඩ ගැන එකිනෙක විස්තර කිරීමක් ඉදිරියේදී ඔයාලට කරන්න. එතන පොඩ්ඩක් බලමු මේ කොහොමද මේ ඩයෝඩයක් හයි කිරුවට පස්සේ පරිපථයකට නැත්නම් අපි බැටරියකට සම්බන්ධ ඉදිරි පරිපථයකට සම්බන්ධ කරාට පස්සේ කොහොමද කොයි ආකාරයෙන් සැකසුවොත්ද බල්බයක් දැල්වෙන්නේ. බලන්න මේකෙදි පොසිටිව් ටර්මිනල් එකට ඩයෝඩය සම්බන්ධ කරලා තියෙන්නේ බැටරියේ පොසිටිව් ටර්මිනල් එකමයි. රයිට්. එතකොට මේක හරහා ධාරාවක් ගමන් කිරීමට අවස්ථාවක් තියෙනවා. අපි මේක කියනවා ෆෝවර්ඩ් බයස් කියලා. මේක තමයි අපි ෆෝවර්ඩ් බයස් කියලා හඳුන්වන්නේ. ඒ වගේම රිවර්ස් බයස් කියන. රිවර්ස් බයස් කියන එකේදී අපි කරන්නේ බැටරියේ පොසිටිව් පැත්තට ඩයෝඩේ නෙගටිව් පැත්ත සම්බන්ධ කරනවා. ඒ අවස්ථාවේදී මේ දෙක හරහා ධාරාවක් ගමන් කිරීමේ අවස්ථාවක් නැති වෙනවා. අපි මේක කියනවා රිවර්ස් බයස් කියලා. ඒකින් පෙන්වන්න කරන්නේ මොකද්ද? ඒ කියන්නේ පරිපථය හරහා ධාරාවක් ගමන් කරන්න නැහැ. බල්බයක් තියෙනවා බල්බේ පත් වෙන්නේ නැහැ. ඒක තමයි සරලම කිව්ව. හරි. අපි බලමු මොනවද මේ ඍජුකාරක ඩයෝඩ කියන්නේ රෙක්ටිෆයර් කියලාත් අපි කියනවා. අඩු සංඛ්‍යා සහිත ප්‍රත්‍යවර්ත ධාරා ඍජුකරණය කරනකොට තමයි මේවා පාවිච්චි කරන්නේ. මේක ඇත්තටම අධික ධාරාවලට ඊට පස්සේ වෝල්ටිතාවයන්ට ඔරොත් දෙන විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඍජුකාරක ඩයෝඩ අපිට ගොඩක් වෙලාවට හම්බ වෙනවා අපේ AC ධාරාව DC බවට පත් කරලා පාවිච්චි කරන අවස්ථාවවලදී මේක අනිවාර්යයෙන්ම පාවිච්චියට ගන්නවා. ඒ වගේම තමයි සෙනර් ඩයෝඩ. සෙනර් ඩයෝඩ කියලා කිව්වහම මේක අපි අර ගන්න සාමාන්‍ය normal සන්ධි ඩයෝඩයකට පසු නැඹුරු කිරීමේ අවස්ථාවකට දැම්මට පස්සේ ඇත්තටම ඒ ඩයෝඩ එක විනාශ වෙන්න තියෙන අවස්ථාවක් තියෙනවා. විනාශ වෙනවා ඇත්තටම. මොකද ඒක හරහා වැඩි වෝල්ටිතාවයක් යන නිසා එයා විනාශයට පත් වෙනවා. ඉතින් එහෙම වෙන්න නැති වෙන්න තමයි මේ හදලා තියෙන ස්පෙෂල්ම හදපු එක තමයි සෙනර් ඩයෝඩය කියන්නේ. ඉතින් මේක පාවිච්චි කරනකොටත් අපි කරන්න ඕන දෙයක් තමයි අපි ධාරාව පාලනය කරන්ද අපි ශ්‍රේණිගතව ප්‍රතිරෝධයක් මේකත් එක්ක සම්බන්ධ කර යුතුයි. මේ පින්තූරෙන් වලට පෙන්වනවා සෙනර් ඩයෝඩයක් සහ ඒකේ සිම්බල් එක සහ එය පරිපථයකට යොදන ආකාරය. ඔන්න ඊට පස්සේ අපිට හම්බෙනවා අපි කවුරුත් දන්නා කියන හොඳම අපේ අංගම ඥාතියෙක් වගේ ඉන්න ආලෝක විමෝචන ඩයෝඩ නැත්නම් LED. LED බල්බ් කියලා ඔයකට කියන්නේ. දැන් LED තමයි හැමතැනම යූස් කරන්නේ. එතකොට මෙයක් නිකම්ම බල්බ් එකක් නෙමෙයි. මෙයක් අවිලෙවල් ඩයෝඩ් එකක්. ඒක නිසා තමයි මෙයාගේ ධන ඍණ අග්‍ර දෙක මාරු කරලා අපි පත්තු කරන්න බැලුවොත් එහෙම අපිට මේක පත්තු කරගන්නට බැරි වෙන්නේ. හරි අපි පොඩ්ඩක් බලමු LED උපාංග වලින් ලැබෙන වාසි කුඩා වෝල්ටිතාවයකින් ක්‍රියා කිරීමට හැකියි. ජව හානිය අඩු නිසා කාර්යක්ෂමතාව වැඩි වීම. කල් පැවැත්ම වැඩි වීම. ඉතින් මේ කාරණා හින්දා තමයි LED උපාංග වැඩිපුර දැන් පාවිච්චි කරන්නේ. අර කුඩා වෝල්ටිතාවකින් ක්‍රියා කරන හින්දා ජව හානිය අඩු නිසා ඒක ඇත්තටම විදුලිය අරපිරිමැස්මටත් ගොඩාක් ඉවහල් වෙන එකක්. ඒ වගේම තව දෙනෙකුට ගැටලුවක් විදිහට තියෙන එකක් තමයි මේ ආලෝක සංවේදී ප්‍රතිරෝධක සහ තර්මිස්ටර් කියන ඒවා.
මේවත් PN සන්ධි වලින් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි. ඒ වුණාට ඇත්තටම මේවා ඩයෝඩ් නෙමෙයි. මේවා ඇවිල්ලා ප්‍රතිරෝධකයි. මම ඒ හින්දා මම පොඩ්ඩක් මේ ආලෝක සංවේදී ප්‍රතිරෝධක සහ තර්මිස්ටර් ගැන පොඩ්ඩක් ඔයාලට කියලා යන්නම්. මෙයාට අපි කියන ප්‍රකාශ සන්නායක ලෙසත් කියන. ඉතින් මේක තියෙන්නේ ඇත්තටම මේකේ ප්‍රතිරෝධතාවය ඒකට මතට වැටෙන ආලෝකයේ තීව්‍රතාවය මත තමයි රඳා පවතින්නේ. ඉතින් ඒකදී ආලෝක ශක්තියට අනුව මුක්ත වෙන නිදහස් ඉලෙක්ට්‍රෝන සන්නායකතාව වැඩි කිරීමට උපකාර වෙනවා. ඉතින් මේක ආලෝකයේ තීව්‍රතාවය වැඩි වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒ වගේම තර්මිස්ටර් කියලා ගත්තොත් එහෙම තර්මිස්ටර් කියන එක උෂ්ණත්ව සංවේදී ප්‍රතිරෝධකයක්. මේක ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. ඍණ උෂ්ණත්ව සංගුණක වර්ගය සහ ධන උෂ්ණත්ව සංගුණක වර්ගය. ඒ කියන්නේ නෙගටිව් ටෙම්පරේචර් කෝෆිෂියන්ට් කියන එකක් තියෙනවා. අනිත් එක තියෙනවා පොසිටිව් ටෙම්පරේචර් කෝෆිෂියන්ට් කියන එක. NTC and PTC කියලා. ඉතින් මේවා පාවිච්චි මේකදී වෙන්නේ උෂ්ණත්වයේ වෙනස් වීම හමුවේ ඉලෙක්ට්‍රෝන මුක්ත වීම වෙනස් වීමයි. රයිට්, උෂ්ණත්වය වැඩි වීමේදී ප්‍රතිරෝධය අඩු වෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකේ යම් කිසි දෙයක් ඉගෙන ගන්න. ඉතින් මේ ඩයෝඩ ගැන සහ ඔයාලා තියෙන පොඩි ගැටලු ගැන. ඉතින් යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද අපිට තව තව වීඩියෝ ඔයාලට ගේන්න පුළුවන්කම තියෙනවා. එහෙම වුණොත් එහෙම අපිටත් පොඩි උදව්වක් කරගෙන යන ගමන් ඔයාලා මේක එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරගෙනම අනිවාර්යයෙන්ම යන්න. එහෙනම් ජය වේවා. ආයෙ වීඩියෝ එකකින් අපි හමු වෙමු.